ජිනීවා සම්මුතිවලට වසර 75ක් යන තේමාව යටතේ ඒ සමරන ලැබුවා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා එහි ප්‍රධාන දේශනේ පැවැත්වුවා සන්නද්ධ ගැටුම්වලදී මානව ගරුත්වය ආරක්ෂා කිරීම කෙරෙහි ජිනීවා සම්මුතියෙන් ඇති කර ඇති බලපෑම සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය සමග එහි දිගු කාලීන හවුල්කාරීත්වය ඇතුළුව ජාත්‍යන්තර මානුෂීය නීතිය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ ඇති දැඩි කැපවීම කෙරෙහි අවධානය යොමු කරමින් ඒ මහතා සිය දේශනේ පැවැත්වුවා මනුෂ්‍යත්වයේ සුරකීම ජාතික හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රමුඛතාවයක් ලෙස ජාත්‍යන්තර මානුෂීය නීතිය යන මාතෘකාව යටතේ විද්වත් සාකච්ඡාවක්ද ඊට ඇතුළත් වුණා. විදේශ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මානුෂීය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික කමිටුවේ මූලිකත්වයෙන් ජිනීවා සම්මුතියෙන් සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කර ඇති අතර එහි පරිවර්තන පිටපත් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට බාර දෙනු ලැබුවා. විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තර මානුෂීය නීතිය ඇතුළත් කිරීම හමුදා විෂය මාලා සහ අධිකරණය සඳහා පුහුණුව සමග පරිවර්තනය ජාත්‍යන්තර මානුෂීය නීතිය ක්‍රියාත්මක කිරීමට ඉල්ලා සිටින අයට මෙන්ම සාමාන්‍ය ජනතාවටද එය පුළුල් ලෙස බෙදා හැරීමට නියමිතයි. මීට සමගාමීව හෙට සිට ලබන 27 වනදා දක්වා මහජනතාවට විවෘත ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ස්විස්තර්ලන්ත තානාපති කාර්යාලය සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයක් වයි මේ සංවිධාන කළේ.